අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. පසුගිය වසර කීපෙම ශ්‍රී ලංකාවට සහ මුළු ලෝකයටම ඉතාමත්ම ආර්ථිකමය වශයෙන් පහසු සහ අභිවෘද්ධිගතක කාලයක්. ඒ කාලය තුළදී ආර්ථික ස්ථායිභාවය රැක ගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයකට වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහා බැංකුවට පසුගිය වසර දෙක තුන තුළදී සෑහෙන පීඩනයකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා මහා බැංකුව විවිධ ප්‍රතිපත්තිමය කටයුතු ඔස්සේ මේ ස්ථායිභාවය රැකගෙන දිගින් දිගටම රටේ ආර්ථිකයේ කොවිඩ් වසංගතයේ මැදියේ වෙනත් ලෝක පීඩන මැදියේ අපට හැකි වෙලා තිබුණේ දිගින් දිගටම අපහසුතාවයක් වැඩිපුර දැනෙන විදිහට කරගෙන යන්න. පසුගිය සති කිහිපය තුළදී ලෝකයේ දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ අර්බුදය හරහා ලෝකයේ සියලුම ආර්ථික කටයුතු වලට ඉතා විශාල අභියෝග විඳින්නට සිදු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි පාවිච්චි කරලා තිබිච්ච සමහර මෙවල අපිට වෙනස් කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ සතියේ මුල් භාගයේදී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍ය ශීලීභාවයට පත් කිරීමට අපි තීරණය කළා තිබෙනවා. කොලිය අනුපාතය වැඩි කිරීමට තීරණය කළා තියෙනවා. අපි දන්නවා මේවායින් සමහර විට විවිධ ප්‍රතිවිපාක ජන ජීවිතයට ලැබෙන්න තිබුණත් දිගු කාලීන ස්ථායිභාවය රැක ගැනීම සඳහා මහ බැංකුව ඒ තීරණ අරන් තිබෙනවා.